ණ අයිව ධර්මචාරය කෙටි සටහන් අපි ඉදිරිපච් කරන්නේ සමාජ දර්සනය කියන පාඩමට අදාලව පලවෙනි පාඩමට අදා කෙටි සටහන පල පාඩම සමාජ දර්සනය එහි ස්වභාවය සහ කාර්ය කියන මාතෘකාව සමාජ දර්සනය කියන්නේ මොකක් ද සමා දර්සනය ස්භාවම කක්ද සමාජ දර්සනය කාර්ලියමකක්ද කියන එක පිළිබඳවයි මේ පාඩේදී කතා කරන්නේ අපි අංක පිළිවලට අංක වසයෙන්වෙව වසයෙන් ව කරගෙන මෙසා කච්ඡාව පවත්වමු පළවෙනි අංකේ යටතේ තියෙන කාරණය සමාජයේ පිළිබඳව තුනාාකාරයක විග්‍රහයක් ඉදිරිපත්් කරන සමාජ අධ්‍යයන විසයධාරා මුණවද සමාජ විද්‍යාව ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව සමාජ පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යනය කරලා තොරතුරු ඉදිරිපත් කිරීම සමාජ විද්‍යාවආරමුණ ආර්ථිකමය වශයෙන් පුද්ගලයාගේ දියුණු ඇතිකර ගත හැකි ආකාරය සහ ආර්ථික දියුණුව සඳහා භාවිත කරන සංකල්ප පිළිබඳව එවිදිහට බොහෝ ඉගැන්වී මාර්ථකය හා සම්බඳ බොෝ ඉගැන්වීම ඇතුළත්ව විසේදධාරම් එවගේම දේශපාලන විද්‍යාව හා සම්බන්ධ ඉගැන්වීම සමාජයේ පිළිබඳව ආර්ථික ය පිළිබඳව ඒවගේම දේශපාලනය පිළිබඳ කියන මේ සමාජ අද්‍යයන විසේධහරත් තුනක් අන්ස තුනක් තමයි මේ විද්‍යාවන් තුන තුළින් කතා කරන්න. ඊළඟට දෙවනි අංකේට අප අවධානයමු කරොත්හම සමාජ දර්ශනය අයත් වන්නේ සමාජ අධ්‍යයන විසේ ගනයටයි ස්වරූපය වසින් අනෙකුත් සමාජ අද්‍යයනවලට වඩා විසේසයි. ජ දර්සනය අයත් වෙන්නේ සමාජ අ්‍ය සමාජය පිළිබඳව අධ්‍යියනය කරන විසයන් යටතට තමයි සමාජ දර්සනය කියන විසය ඇතුළත් වෙන්නේඒ වගේම අනිකුත් සමාජ අධ්‍යියනවලට වඩා විසේසිත ඉගැන්වීමක් තමයි සමාජ දර්සනය කියන විසය. හරි අපි බලමු සමාජ අධ්‍යනය කරන්න විසයක් විදිහට සමාජ විද්‍යාව කියන වකක්ද කියලා. සමාජ විද්‍යාවේ කාර්ය භාරයන් සමාජයේ පවත්න වූ විවිධ මානව සම්බන්ධතා අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාවේ අරමුණක්. එවගේම සමාජයේ යම් යම් විශේෂ සම්බන්ධතා රටා සහ අන්තර්ක්‍රියා හඳුනා ගැනීම මොකක්ද මේ අන්තර් ක්‍රියා කියලකයන් එක නිකාතර පවත්වන සම්බන්ධතා අන්තර් ක්‍රියා කියල කියන්නේ එකනි කාතර පවත්වන්න වූ ක්‍රියාකාරකම් හිමිලත් නම් පවත්වන්න වූ සම්බන්ධතා. සමාජය යම්යම් විසේෂ සම්බන්ධතා රටාපිළිබඳවද්‍යියනය කරනවා දෙමවපියන් දරුවන් ඒවගේ සමාජය සහ පුද්ගලයා අතර සම්බන්ධය කොහොමද ක්‍රියාත්මක වෙන්න කියන එක. ඒ විදිහට අධ්‍යනය කරනවා ඒවගේ අන්තර් ක්‍රියා එකනිෙ කාතර සිදුවෙන අන්තර් ක්‍රියා පිළිබඳවද්‍යයනය කිරීමත් සමාජවි්‍යාවේ කාර්යා බවට පත්වෙනවා. සමාජයේ පිළිබඳ පොදුවේ වැදගත්වන යම් යම් නිගමනවලට එළැඹීම. ඉළඟට සමාජයේ පිළිබඳ පොදුවේ වැදගත්වන යම් යම් නිගමනවලට එළැඹෙනු සමාජයේ යහපත සඳහා පවති පවතින්නට පුළුවන් සහ සමාජයේ අයහපත සඳහා හේතුවෙන සාමාජයේ හැසිරීම් හා සමාජයේ, යම්යම් අවස්ථාවන් ඉදිරිපච් කරනවා මේ සමාජ විද්‍යාව තුළින්. ඒවගේම සමාජ ප්‍රශ්න පිළිබඳ විද්‍යාත්මක වික්‍රහයක් ඉදිරිපාත්් කරලාඒ සමාජ ප්‍රශ්න සමාජ ගැටලු වලට පිළිතුරු ලබාදීමට පිළිතුරු ජෝජනා කිරීමටත් සමාජ විද්‍යාව ක්‍රියා කරනවා. එවිදි විසයන්විදි විසය පදසයක් තුළ විහිදිිච්ච ්‍රියාකාරකම් රැසක් සිදු කරන විද්‍යාවක් තමයි සමාචි විද්‍යාව ඊළඟට ආර්ථික විද්‍ය ආර්ථික විද්‍යාව ග්‍රීකයන්ගේ ගෘහපාලනය පිළිබඳව ඇතිවෙච්ච සංකල්පයක් මුල් කරගෙන නිර්මාණය වුනා කියලයි බිහි වුණ කියලයි බොහෝ දෙනගේ විශ්වාසය බොහෝද විශ්වාසය මොකක්ද ආර්ථික විද්‍යාවහා සම්බන්ධව ආර්ථික විද්‍යාවහා සම්බන්ධව තියෙන අදහස තමයි කන්ගේ ගෘහපාලනය මුල්රගෙන බිහිවුනා කියනෙක්. එවගේ ආර්ථිකයදී විශේසයෙන්ම බාණ්ඩ සහ සේවා වන් නිස්පාදිනය කිරීම බෙදාහැරීම පරිහරණය කිරීම කියන්න කොටස් යටතේ තොතුරු ඉදිරිපත්ව න ආර්ථිකය හා සම්බන්ධ ආර්ථික විද්‍යාවද නිස්පාදිනය බෙදාහැරීම පරිහරණය කියන කරුණවට අවධානී යොමු කරනව කියන කත්මතක තියාගන්න. එවගේම පවතින සීමිත සම්පත් මගින් මිනිසා තම අසීමිත ආසාවන් තෘප්ත කර ගැනීමට දරන උත්සාහය සාර්ථකර ගැනීම සඳහා නිවරදී මඟ පෙන්වීමක් කරන්නටත් ආර්ථික විද්‍යාව මූලික වෙනවා. ලෝකෙ තියෙන සම්පත් සීමිතයි. මිනිස්සුන්ගේ ආසාවන් අසීමිතයි. එ සීමිත සම්පත්වලින් අසීමිත ආසාවන් ඉටු කරගන්නට ක්‍රියා කරන්නට ඕන කොහොම සංවිධානාත්මකව ක්‍රියා කරන්නට ඕන කොහොමද කියනක පිළිබඳව ආර්ථික විද්‍යාව මගින් ප්‍රත්ගලයාට පැහැදිලි කර දෙනුළු ලබනවා. ඊළඟට දේශපාලන විද්‍යාවේ මූලික අරමුණු බලය සඳහ මිනිසුන් තරඟ කරන ආකාරය අධ්‍යනය කිරීම. ආණ්ඩු ක්‍රම රාජ්‍ය සංවිධානය පිළිබඳ ාස්ත්‍රීය අධ්‍යයෙන්න සිදුකිරීම ශාස්ත්‍රීමය වසයෙන්. ද සිදු රීම බලයේ සඳහ මිනිස්සුන් තරඟ කරනාාකාරය අධ්‍යනය කිරීම ආ්ඩු ක්‍රම පිළිබඳව අධ්‍යනය කිරීම රාජ්‍ය සංවිධානය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යියනයක් සිදුකිරීම දේශපාලන විද්‍යාවේ අරමුණ පවට පත්වෙනවාමී ළඟට හයවැනි අංකය සමාජ අධ්‍යනක් ක්ෂේස්ත්‍ර සඳහා යොදාගන්නා විස අන් විදිහයට වද්‍යාව මන විද්‍යාව තුළින් සමාජය පිළිබඳව අධ්‍යියනය කරන්නට තොරතුරු බහෝ තොරතුරු බාගන්න සංස්කෘතික මාන විද්‍යාව කියන විසය සමාජ මනෝවිද්‍යාව මානවවන්ස විද්‍යාව නීතිය මේ කියන විසයක් සේස්ත්‍ර සමාජ අධ්‍යියනයේ විසයක් සස්ත්‍ර විදිහටට ගන්නට ළුව සමාජ අද්‍යන විසයක්ක් සේස්ත්‍ර සඳහා යොදාගන්නා විසර සමාජ ද විසියන් සඳහා සමාජ අද්‍යයනය සඳහා සමාජ විද්‍යාව සඳහා තොරතුරළ ලබාගාව වියන් තමයි මානවවිද්‍යාව සංස්කෘතික මනවවිද්‍යාව සමාජ මනෝවිද්‍යාව මානවංස විද්‍යාවහ නීතිය කියන වියක්ක් ශේෂත්‍ර ඉඟට හත්වනි අංකය සමාජ අද්‍යන විසියන්ගේ පොදු ලක්ෂණනය තම අධ්‍යීන කාරී විද්‍යාවක් ලෙස හඳුනා ගන්නට ඇති අභිරුජය තමන් ඉදිරිපට් කරන සමාජ අධ්‍යයන විසයන්ගේ සමාජ දර්සනයවත් සමාජ විද්‍යාව වත්න සමාජ අධ්‍යයන විසියන්ගේ පොදු ලක්ෂණය සමාජය පිළිබඳව වද්‍යනය කරන අපි සඳහන් කරප මාන විද්‍යාව සංස්කෘතික මාන විද්‍යාව සමාජ මනෝ විද්‍යාව මානව වංස විද්‍යාව මේ කියන විද්‍යාවන් හැම එකකම් පොදු ලක්ෂණයක් තියෙනවා විසක් සේස්ත්‍රයි මනැත්නේ විසයන් තමන් ඉදිරිප් කරනය සමාජ අ්‍යීන විසයන් විද්‍යාවක් ලෙස හඳුනාගන්නට හඳුන්වා දෙන්නට කරන උත්සාහය කියෙනෙක මතකතියාගඩ විද්‍යාවක් විදිහට දැක්වීමට ගන්න උත්සාහහි නිසා සාරමිනිස්්චය වගේ වැදගත්වෙන සමාජයට වැදගත්වෙන පුද්ෙලයාට වැදගත්වෙන ඉගැන්වම් සමාජ අ විසයන් වලින් ඇත්තුනා කියන කාරණය ට වැතගත්වනො මේ පාඩමේද. සමාජත්තින විසියන් යටති විද්‍යාත්මක ක්‍රමය වසයෙන් යුතා ගන්නේ සුද්ද සහ විවාහාරික විද්‍යාව අනුගමනය කරන ක්‍රම සිිල්පයන්ය විද්‍යාත්මක ක්‍රමය විදිහට හඳුන්වන සමාජාතියනය විශයන් වලදීතින් මොකක්ද පාවිච්චි කරන ක්‍රමය. සුද්ද විද්‍යයි විවාහාරික විද්‍යාවයි කියන විද්‍යාවන් තමයි පාවිච්චි කරන්නේ. සුද්ධ විද්‍යාව සහ විවාරි කිය විද්‍යාව කියන මේ විද්‍යාවන් සමාජ අධ්‍යියනයේ විසයට සමාජ අධ්‍යනයේ විසයන් වලට සමාජයේ පිළිබඳව අධ්‍යනය කරන විසයන් වලට සම්බන්ධ කරගත්තො එතනදී මොකද වෙන්නේ සුද්ද විද්‍යාවයි විවාරික විද්‍යාවයි පාවිච්චි කරල කරන ගැෙන විද්‍යාව කියන ස. විද්‍යාව කියන නම යටතේ තියෙන යම් කිසි ගැන්වීමක්තියෙන න එතනදී සාර විනිශ්චිය කියනෙකි වචත් කරන්න වෙනවා. මොකද විද්‍යාත්මක ක්‍රමය යටතේ උගන් වන ඉගැවීම් වලට සාර විිනිශ්චය කියනෙක ඇතුළච් කර ගන්නන්නේ සාරවිනි් ගිලිහි යන්නේ විද්‍යාත්මක අධ්‍යන වලද දැඩි ශස්ත්‍රී බවරැ එක ගණු පිණිස උත්සාහයක් දරන්න නිසා. සාමාන්‍ය සමාජ අධ්‍යයනය විසියන්වලදී වගේම සමහර විසයන් වලදී, සාර විනිශ්චය කියනෙක ගිලිහිලා ගිහිලා තියෙන. එකට හේතුවමකක්ද මේ අධ්‍යීන විසයන්වල, විද්‍යාත්මක බව රැකගන්න. දැඩි ශාස්ත්‍රී බව අවශ්‍යය විද්‍යාත්මක ක්‍රමයකට. අන්නේ බව රැකගන්්ඩ කරපු උත්සාහයක් විදිහට තමයි සාර විනිශ්චය කියන එක. හොඳ නරක කුසල් ලකුසල් යහපත් අයහපත් ඒ කියන තවය ඉවත්වෙලා තියෙන මොකක් නිසාද ඒ අධ්‍යයන විසයංස් විද්‍යාවන් විදිහට හඳුන්වන්නට උත්සාහ ගැ ගැනීම නිසා. ඊළකට දහවිෙනියංකය සාර් විනිස්්චය කියන මොකක්ද හොඳ නරක යුතු අයිතුකාම් පින් පව් ධර්මය අධර්මය යන ගුණංග විනිස්්ටය කිරීම තමයි මේ සාර් විනිස්්ටය කියල කියයන සාර්කිලි කියන්න හොඳ කියෙනෙක් යහපත් කියෙනක එතකොට හොඳ නිවැරදි යහපත් කියන නිර්නායක එහම ඒ මැන බැලීම සඳහා තියෙන නිර්ණායකය විද්‍යාවන්ගෙන් ඇතිෙනවා නරක යුතු අයිතුකම් පිං පව් ධර්මය අධර්මය මේවා විද්‍යාවේදී ප්‍රතික්ෂේප වෙලා තියෙනවා ඊළඟට එකොලොස් විනිියංකය විද්‍යාවක් නම් ඉන්ද්‍රිය ගෝචර කරුණු පදනම් කරගෙන වාස්ත විකව වාචිකව කරනු ලබන පරිදි කරන විග්‍රහයකි එම නිසා විද්‍යාවක් නම් ඉන්ද්‍රිය ගෝචර කරුණු පදනම් කරගෙන ගොඩනැගෙන්න්න වූ විග්‍රහය විද්‍යාව කියලක කිය සදාචරයෝ හැගීම් බරව පිළබඳ ඉඩක් තබාගන්න ඉන්න හැ මේ විද්‍යාවක් තුළ මධ්‍යස්ථ ශාස්ත්‍රීය විග්‍රහය පමණක් ප්‍රමාණමත් ව මධ්‍යස්ත වූ ශාස්ත්‍රීයේ මේ වසයෙන් කරනවි ග්‍රහයක් පමණයි විද්‍යාවකදී අපේක්සාහ කරන්නේ සදාචාරය හෝ හැඟීම් බරබව පිළිබඳව අවධානී යොමු කරන්නේ නහැ. මධ්‍යස්ත ශාස්ත්‍රීය බව අන්තගාමී නොවූ මධ්‍යස් ප්‍රමාණයන් තියන විග්‍රහයක් පමණක් ප්‍රමාණවත් කියලයි කියන්නේ සමාජ විද්‍යාවක් කියන ඉගැන්වීමට ඊළඟට දොස්වෙනියන්ගේ සාර ධර්ම අමතක කරමින් විග්‍රහයන් ඉදිරිපත් කිරීම සමාජ විද්‍ය වන්ට සුදු සුද නෑහම සුදුසුවන්නේ සාර ධර්ම අමතක කරලා විග්‍රහයක් ඉදිරිපාච් කරනයක මේ සමාජාතියන විසියන් වලට සුදු සුදයක් නෙමේ මොකදඒකට හේතුව. හොඳ නරකා පුද්ගලයාට බලපෑම මෙල්ල කරන්න පුළුවන් පුද්ගලයාට බවිධාකාරයේ තාඩන පීදනෙල්ල වෙන්න පුළුවන් ඒවගේ තත්ත්වයන් මඟහරවා ගන්නට නම් අනිවාර්රයෙන්ම සමාජයේ පිළිබඳ වද්‍යියනය කරන වියන් වලදී මෙ සාර ධර්ම කියන එක සාර විනිශ්චය කියන එක ඉතාමත් ඇතක. මිනිසා පිළිබඳ සමාජිකත ක්‍රියා කලාපයන් ගැනර කරන විග්‍රහහිකද හඳ රක යුතු තුකම් අමතක කර කතාකිරීම ගැටලවාක් එක ලොක ගැටලුවවා නිසා සමාජාද්‍යයන විසියන් වලදී සාරවිිනිස්්ජයහමනැත්නං ධර්ම යාමතක කිරීම සුදුසුනහැ විශේසයෙන්ම එබන් විග්‍රහමගින් මිනිසාට අනර්තයක් වන්නට ඉඩක් නැතිද විද්‍යාත්මක කමවදයන් යට විග්‍රහ කරන ක්‍රමවේදවලට අනුව සමාජාද්‍යයනයනුත් විග්‍රහ කලාට පස්සේ මිනිසාට අනර්ථයක් සිද්ධ වවෙන්න පැරිද අනර්තියක් සිද්ධ වෙනවා හරනවිදිරගත්තු තාර්ථික විද්‍යාව අනුව ලනකොට ලාබ ඉපීම ආර්ථික විද්‍යාවේ අරමුණක් තමයි ලාභ උපයන එක ගැටලුවමකත්ද අයුතු ලාබ ලැබීම එමනැත්නම් සූරාකෑම කියන එක එක ගැටලුවක් අයිතුලාබ ලැීම ලාබ ලැබීම කියන එක ආර්ථිකයේදී ප්‍රධානයි හැබැයි ගැටලුවක් මතුව වෙනවා අයුතු ලාබ ලැබීම සරාකෑම සාර් විනිශ්චය කියන එක ධර්මය අධර්මය කියන එක මේ ආර්ථික විද්‍යාවේදී ඉවත් වනාට පස්සේ එතනදී කැටලුමතු වෙනවා අයතුලාබ ලැබීමට පුද්ගලයා යොම්ම වෙනවා සූරක්කෑමට යොමවනවා නිත්තය ඉවක තත්වය ඇතින. ඉල්ළංගේට දේශපාලන ද්‍යාවේ එක ආධිපතිවාදය කියන සංකල්පේය එක දේශපාලන විද්‍යාවේ තියෙන එක සංකල්පයක් තම ඒ ආතිපතිවාදය. එක්කෙනෙක් අධිපතියාාවවිදිහයටට ඉඳලා අනිත් අයි හැම දෙනම යටපත්් කරගෙන ඉන්න ඒවිදිහේ රාජ්්‍ය පාලනය ැටල තමයි වැසියන් පීඩාවට පච්කිරීම මේ තනි පුද්ගලයාට පුළුව මුළු රටම ඉ අය පීඩාවට පච් කරන්න. මුළු රටම ඉන්න අයව පීඩාවට පච්කිරීම හකියාවතතියවා එහම වෙන්නේ මොකක් නිසාද දේශපල්ල විද්‍යාව වෙද්දිී සා මේ විනිස්්චය හමනැතින ධර්මය අධර්මය මොකක්ද කියන එක නිවැරදිවතේරුම් නොගෙන ක්‍රියකිරීමට යොමීම නිසා. ලඟට දා හතර වෙනියන්ගේ සාර විනිශ්චය සමාජ විද්‍යාවනට සම්බන්ධ නොකරගෙන විද්‍යාත්මක ක්‍රමය පමණක් යොදාගෙන සමාජත්තියන විසියන් සංවර්ධනය වූ නිසා ඇති වූ නව අධ්‍යයන විසිය කුවක්ද සමාජ දර්ශන. සාර විනි්චය ප්‍රතික් සේප කරලා විද්‍යාත්මක කරම පමණක් පාවිච්චි කරලා සමාජත්තියන විසියන් ඉදිරි පත්වෙලා තිබුණ ඒතුළින් අනර්ථකාරී බොහෝ දේවල් සිද්ධ වනා ඒකට පිළියමක් විදිහට සාර විනිස්්ටියත් ඇතුළත් වෙච්ච සමාජයේ පිළිබඳව අධ්‍යයනය කරන විසයක් නිර්මාණය කරගැනීම අවස්්‍යතාවේ තිබුණ යනුව බිහිවුණ විසයක් එකටකේ නො සමාජ දර්ශනය කියලා මේ සමාජ දර්සනය තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සමාජයේ පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සමාජයේ පිළිබඳව අද්‍යයනය කරලා හොඳ නරැක යුතු අයිුතු ඒවිදි සංකල්පවලට අනුව සමාජයේ ගොඩනගන්නට ඕන උපදහසේ මඟ පෙන්වීම මේ සමාජ දර්සනය තුළින් සිද්ධ කරන එකයි සමාජ දර්සන සුවිසේ සත්වේ වෙන්න. ඊළඟට පහලොස්වෙනියන්ගේ සමාජ දර්සනය යන්න කෙටියෙන් කිව්වත් සමාජ විද්‍යාවන්නේ විසික් සේස්ත්‍රයම තම විසය ක්ේස්ත්‍රය කර ගැනිමින්. සමාජ විද්‍යාවන් තුළින් ඉදිරිපච කරන සමාජයේ පිලිබඳ ඉදිරිපත් කරන තොර තුරම තමයි සමාජ දර්සන විසයක්ක් සේස්ත්‍රයේදී. මේ ගුරු කරගන්නේ එමනත්නං යොදාගන්නේ හොඳ නරක යුතු අයිුතුකම් ගැන කතා කර මින් මිනිස් වර්ගයාගේ ඉදිරි ගමන පිළිබඳව විචක්ෂණයක් ලබා දෙෙන විසික් තමයි මේ සමාජ දර්සනය සමාජ විද්‍යාවන් තුළින් සමාජය පිබඳව වද්‍යයනය කරන සමාජවිද්‍යාව විසයක්ක්ෂේස්ත්‍රයම තමන්ගේ විසයක්ක්ෂේස්ත්‍රය කර ගනිමින් සාර්විිනිස්්චය ඇතුළත් කරලා සමාජ දර්සනයේදී සමාජයට යහපත්තිනාකාරයට සමාජය පිළිබඳව පුද්ගලයා පිළිබඳව තොරතුරු ඉදිරි පචත්් කරනවා. මේ දර්සනයක් ලෙස හැඳින්වීම යෝ්‍ය ඇයි ඇයි මේ සමාජ දර්සනය සමාජ දර්සනය කියන නමින් හඳුන්වානේ විද්‍යාවක ඥ ඥානය රසායිනාගාරයක් තුළ වූ පාලිත තත්ත්වයක්න් පාලනය කිරීම්වලට හසුවමින් බඳන්වමින් ක්‍රියාත්මක වෙන්න විද්‍යාත්මක පීක්ෂණ මකින් ලබන ඥානය වසියෙන් හඳුුවන හෙයින් ගුණ යහපත්කම් වැනිදේ පිළිබඳ විවරණු විද්‍යාත්මක ඥානය ලෙස පිගන්නට හැකියාවක් නැතයි විද්‍යාඥන් පැවසය හැකි. සමහරවිට කියන්නට පුළුවන් යපත් යහපත්තා දී දේවල් සාර් විරිෂ්චය විද්‍යාත්මක ඥානය විදිහටගන්නට බැ ඒ ඒ සඳහා ගැීම අදාළ වෙන්නේ නැ කියලා කියන්න පුළුව. සාර් විනිශ්චය කියනය එක සමාජ අ්‍යය විසන්වලට ස විද්‍යාවට වැඩක් නැහැ කියලා කියන්න පුළුව. එහ තෙබඳද විවරණ සමාජය පිළිබඳ දර්ශනක වික්‍රහයක් වසයෙන් හඳුරනුවන්ට බාධාවක් නැත. ඉතිං ඒවි සමාජ අධ්‍යයනය සමාජ අධ්‍යනය කරලා හොඳ නරක්ක පිළිබඳව විනිස්්චය කරමින් සමාජය යහපත සඳහා. රතුරු ඉදිරිපච කරලා තියෙන ොරතුරු සාකච්ඡා කරන විසියක්ක් සේස්තරේ දිහයට සමාජ දර්සනය අපට හඳුම්නටක් පුළුවන්. ඒ සඳහා සමාජ දර්සනය කියන එක භාවිත වුණට වරදක්නෑ. එහින් නව හැඳින්වීමට සමාජ දර්සනය යන නාමය වඩා ගැලපෙනවා කියල සඳහන් කරන්න. පුළුවන්. සමාජ දර්සනයේ කාර්ය භාරය ඊළඟට අපිකතා කරනවා. සමාජ අත්තියෙන් විසියන් මකිින් ඉදිරිපච් කරන සාමාජීය කරුණු සමස්ත වසයෙන්ගෙන, සාර විනිස්්චය සහිතව සමාජයට මෙන්ම පුද්ගල ජීවිතයටද බලපාන අර්ථවත් වන ආකාරය ඇගයුම් සීලීව විග්‍රහ කිරීම සමාජ දර්ශනය කාර්ය සමාජදන විසියන් මගින් ඉදිරිපත් කරන සාමාජීය කරුණු සාමාජය සමාජහා සම්බන්ධ කරුණු සමස්ත වසයෙන් අරගෙන සාර විිනිස්්චයත් එකතු කරලා පුද්ගල ජීවිතයට බලපාන අර්ථවත් පිදිේ. ඒක යදීම තමයි සමාජ දර්සනය කාරය භහරය වෙන්න. හිළඟට දහ අටවිෙනියන්ගේ සමාජ විද්‍යාත්ඥ හා සමාජ ධර්සනකයා දෙදිනෙක්ද ඕ. සමාජ විද්‍යාඥයක් කියල කියන සමාජය පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේද යටතේ අධ්‍යයනය කරන කෙන. එළඟට සමාජ ධර්ශනකයා කියලා කියන්නේ. සමාජයේ පිළිබඳව විවිධ සමාජ විද්‍යාත්මක විසක් ක්ේස්ත්‍ර යොදාගනිමින් සමාජය පිළිබඳව පුළුල් ආකාරයට ධර්ශනිකව කල්පනා කරලා. සාර් විිනිශ්චයත් එකතු කරලා සමාජ අයහපත සිදු නොවනාකාරයට ක්‍රියාකරන්නට උපදෙස් දෙනකෙන තමයි සමාජ ධර්ශනකා කියලා කියන්නේ. ඊළඟට දහ නම්මවෙනි අන්කේ සමාජ දර්ශන ඉතිහාසය අනිකුත් සමාජ අදීනවලට වඩා පැරිණියයෙක් පැවසිය හැකිද. ඔවු ඒකට හේතුවමකක්ද මානව සමාජය වවූහය සමාජ සම්බන්ධතා මනිසාගේ ආර්ථිකහ දේශපාල චර්ඩියා වගේ කරුණු. ඳ සමාජ දශපල හා ආර්ථික ද්‍යාවන් පහළ වඩ ඉස්සරේදළම මේ පිළිබඳව අදහස් තිබිලා තියෙන ඉතිං ධර්ශනකය හා ආගම් කතුවරුන් විසින් නිසා මානව සමාජයේ වූහය සමාජ සම්බන්ධතා මනිසාගේ ආර්ථික දේශපල චර්යවැනි කරුණු පිළිබඳ සමාජ දේපන්න හා ආර්ථික විද්‍යාවන් පහළවන්නට පෙර අදහස් දක්වා ඇති ධර්සන කිවවි න්නොමකක්ද අපි අංකීතියෙන ස්තරය කියවමු සමාජ දර්සන ඉතිහාස අනිකත් සමාජ අද්‍යයෙන් වලට වඩා පැණී කියල කියන්නම කක්ද අනිත් විසියන් දේසපාලනය වෙන්න පුළුවන් ආර්ථික වන්න පුළුවන් මේ හැම විසයක් ශේස්ත්‍රරයක් මැතිවෙන්නට කලින් ආගමක කරතුරෝවරුන් පනිිවරුන් විසින් මේ සමාජයේ පිළිබඳව විවිධ සංකල්ප යොදාගනම ඉදිරි පච් කලා තියෙනවා අ ඒ නිසා ඒ සංකල්ප හැමේ එකක්ම එකතු වෙලා තමයි මේ සමාජ දර්සනය කියන විසයක්ක් සේස්තරයේ නිර්මාණය වෙලා තියෙන්න්නේ හමනැතිව සමා සමාජ දර්සනය කියන විසියක් සේස්තර ඇති වෙලා. ඊට පස්සේ සමාජයේ පිළිබඳව විග්‍රහකිරීමක් කරල තියෙනව නෙමෙයි. සමාජ දර්සනය නිර්මාණය වෙලා තියෙනෙන් සමාජ දර්න්‍ය සමාජද්‍යයන විසියන් සියල්ලක්ම බිහිවඩ පෙර ඉඳල පැවතුුණු. ආගමික අදහස් උදහස් ධර්ශනික ප්‍රකාස මේවා. පයෝගී කරගෙන තමයි සමාජ දර්සනය විසියක්ක් ෂේස්තය කගොඩනගන්නේ එනම් සමාජ දර්සන ඒ විශක් ක්ේස්තරය ගොඩක් පර පවිදිහට පිටදක්වන්න පුළුව ඊළඟට විසිය එක්වවැනි අංකේ සමාජ දර්සනට අයත් සමාජ චින්තන විතිට ආගමික සමාජ චින්තන තියෙන හිදු සමාජ චින්තන තියන බෞද්ධ සමා චින්තන ජයින සමා චින්තන කොන්ෆසියානු සමාජ චින්තන ර්ස චින්තන ඇරිස්ටෝටල් සමාජ චිතනය ලේටෝ සමා චින්තනය සොක්‍රටි සමා චිින්තනය සමාජ චින්තනයක් කිහිපයක්ම දැකගන්නට පුළුවන්කම තියෙනවා එතකොට සමාජ චින්තනයන් වලට අනුව තමයි සමාජයේ නිර්මාණය වෙලා තියෙන සමා දර්ශනට අයත් සමාජ චින්තන මේ හැම එකක්ම අයිති වෙලා තියවා ඒ විසක්ෂේෂතර ඇසුරින් තමයි සමාජත්තියනය සමාජ දර්සනය කියන විශේ නිර්මාණය වෙලාති පවිවිධ සමාජචිින්තාවන්හි වැදගත්කම කොමක්ද එම චින්තාව මානම් වර්ගයා පිළිබඳ විචාරපූරකව සහ ඇගයුම් සීලීව සිතාමතා තම චරයාවන් වඩාත් සපල අයුරුින් වැඩගන්නට උපයෝගී වීම විවිධ සමාජ්චිින්තාවන්හි වැදගත්කම මොකක්ද කියලා එහන්නේ ඒ සමාජ තාාවලින් මාන වර්ගයක් පිබඳව විචාරපූරුකහ සහ ඇගවම් සීලීව හිතලා කටයුතු කරනවා ඒවකීම තම චරයාවන් වඩාත් සපල අයුරරි තමන්ගේ හැසිරීම තමන්ගේ ක්‍රියා කලාපය ගොඩක් ප්‍රතිඵලදායිී වෙන විදියට හඩගසාගන්නට උපයෝගී වෙන මඟ පෙන්වීමම් සිදු කරලා තියෙනවා සමාජ දර්ශනය විසියක්ක්ෂේස්තර යටතේ විසය යටතේ. විසි තුංව නියන්කේ ඒ ආගම් හා දර්සර යටතේම උපසිීර්ස වසයෙන් හදාරන විට එකක් සමාජ චිින්තනයන්ට යොදාගන්නා නම් මනවාද. බෞද්ධ සමාජ දර්සනය ක්‍රිස්තියානි සමාජි දර්ශනය මේ විදිහට. දර්ශනය කියන කොට සත එකතු වෙලා එතකොට ඒ ආගම් හා දර්සන යටතේ උපසිස වසියන් අධරණ කොට සමාජ චින්තනයන්ට යොදාගන්න නම් තියෙනවා බෞද්ධ සමාජය බෞද්ධ ගැන්නීමට අනුව සමාජය පිළ බඳව දර්සනනික අදහස් ඉදිරිපත්කිරීම බෞද්ධ සමාජ දර්සනය කියලා කියන්න පුළුව. ක්‍රිස්තියානි ආගමිකේ ගැන්වීමම් ක්‍රිස්ති්‍යානි සංස්කෘතියට අනුව තොරතුරු ඉදිරිපාත්් කරන ඉදිරිපාත්ව වනකොට ක්‍රස්තියානනි සමාජ දර්ශනයේ විදිහට අපිට අවස්ථ අවසාකච්ඡා කරට පුළුවන්. ඉතින් විසි හතර්වෙනයාන්ගේ විධ සමාජ බල සිරිත් විරිත් චරයාරටා ජනාදය පිළිබඳ තොරතුරු එක්රැස් කර වර්ග කරනය කරගන්නේ කවුද විවිධ සමාජ වල සිරිත්විිරි චර්යාරතාාජනදී පිබඳව ොරතුරුව ක්ැස් කරගන්නවා විද්‍යාඥෝ නු විද්‍යාඥෝ සහ සංස්කෘතික මානව විද්‍යාඥෝ කියන මේ කණ්ඩායම් ඊළඟට විසි පස්වනියන්ගේ මානු ිෂ්ටාචාරය සඳහා සදුපදේශ සපයන්නේ කවරකු විසින්ද සමාජ ධාර්සනකයන් විසින් තමයි මානු සිිෂ්ටාචාරය සඳහා උපදෙ සපයන්නේ මානව සිිෂ්ටාචාරය හොඳින් දියුණු කරගැනීම සඳහා ඉළට විසි හය සිස්ටාචාරය පිළිබඳ නියමු මාර්ගෝපදේශකයෝ කවුරුන්ද යම්කිසි සිිෂ්ටාචාරයක් එවගේම යම් කිසි ක්‍රමවේදයක් සිිස්ටාචාරය පිළිබඳ නියමු මාර්ගෝපදේශ මාර්ගෝපදේශනය කරන අය කෞද සමාජ ධාරසනක ිස්ටාචාරය පිළිබඳව නියමුවන් විදිහට සමාජය තුළු ක්‍රියත්ම කරන්න මාර්ගෝප දේශක තත්වේ මඟ පෙන්වීම් කරන්නේ කවුද සමාජ ධාර්සෙනකෝ. හරි ඊළඟට අපි විසි හත්තනියන්කට අවධානයමු කනු සමාජ ධර්සනකයන්ගේ ලක්ෂණ මොනවද කියල සඳහන් කරන්නේ අනර්ථකර ගවේසන විවේචනය කිරීම එක ලක්ෂණයක් අර්ථකර නිස්පාන පිළිඳව විවේජනය කිරීම තවත් ලක්ෂණයක් ඥානයේ සඳහා පමණක් ක්‍රියානොකොට මනිසාගේ ප්‍රගතිය සඳහාම සාමාජයේ දැනුම අවශ්‍ය බබ පිළිගැනීම සමාජ ධාර්සනකයාගේ ලක්ෂණයා නිතරම නිස්්ටාවන් ගැනවසාන ප්‍රතිපල ගැන සිත්‍යයොමු කිරීම සමාජ ධර්සනකයාන්ගේ ලක්ෂණයා අනර්ථකාරිදේ ඉවත් කිරීම අර්ථවත් ක්‍රියාව මාර්ග මගින් උසස් දේසාධනී කරගැනීමට මඟ පෙන්වීම සමාජ දර්ශනයේ විශේස ලක්ෂණ විදි හිට අපිට දක්වන්නට පුළුවන් ඊළඟට සමාජ දර්ශනකන් නිතර නගෙන ප්‍රශ්න යුක්තිය කුමක් ද සාධාරණය ඉටුවන්නේ කොහොමද කියන ප්‍රශ්න එවිදිහ ප්‍රශ්න යුක්තිය කුමක්ද අසාධාරණ සාධාරණ ඉටුවෙන්නේ කොහමද කො යෙද ඉටු කරගන්න පුළුවන් කියන කාරණාවන් සාකච්ඡා වෙනවාන කරන බුදුරජාණන් වහන්සේ සමාජ ධර්ශනකයකි බුදු සමය සමාජ දර්ශනයකි බුදු සම හි ධර්සනකර ප්‍රස්තුත सමාජය සකස්වී හැදී විකසි දෙවී වර්තමානය පවත් ආර්ථिक දශ පාල සවරූපට පත් වූය කහොමද කියලා सමාජ දර්සනයා සාකච්චා කරනවා ඒ වගේම එම පරිනාමය තුළ ක්‍රියාත්මක වූ ප්‍රධාන බලවේගිය කුමක්ද එම පරිනාාමය තුළ ක්‍රියාත්මක වූ ප්‍රධාන බලවේග කුමක් ද කියන එක පිළිබඳව අවධානීහොමු කරනවා එ වගේ වර්තමාන සමාජ දේශාල නාර්ථික අරබෝද විසඳා ගන්නේ කොහොමද කියන එක අවානයහමු කරනවා සම්ම සමාජ ධර්ශනකන්ගේ ලක්ෂණයක් විදිහයට. ළඟට යහපතහා අයහපත යුක්තිය අයුක්තිය නිර්වාචනය කරන්නේ කොහොමද කියන එක සමාජ සංස්ථා, සංවිධාන හා සම්බන්ධතා ධර්මානුකූල කරගන්නේ කොහොමදයි අයුරුන්ද කියන්න ප්‍රශ්න නගනවා සමාජ ධර්ශනකයන් වින් සමාජ දර්ශනය තුළින්. එහෙම නම් සමාජ දර්ශනය කියන විසියක් සේස්තරය නිර්මාණය වීමට බිහිවීමට. ලපෑම් එල්ල කරන්නට යෙදුණු විසියක්ක් සේෂස්තර මොනවාදඒ වගේ මේ සංකල්ප වලින් අපිට කියා දෙන්නව් පනිවිටමනුවද කියන එක පිළිබඳව අවධානයක් යොමු කරන්න මේ පාඩම්මල්ට අදාලව අපි ප්‍රශ්න පත්තර සාකච්ඡාවක් සිදුකරන්නට බලාපරොත්තුවෙනවා මේ අපි කතා කරන තොරතුරුඒ ප්‍රශ්නපත්තරවලදී විචාර පූර්වකව ලියන්නට ඇවිල්ල තියෙන බවත්ඒ වගේම ප්‍රශ්නපත්තර ඉතාමත් හොඳින් සමත්වීමට අවස්‍ය මඟ පැෙන්වීමත් මේ කෙටි සටහන් සාකච්ාවන් සමග එකතුවීමට එ ඔබට ලැබෙන්නට ඇති එහම නම් පිරිවන දහම් පාසල අප YouTube නාලිකාව එක්ක එකතු වෙලා මේ ඉගැන්වීම් අධ්‍යියනය කරන්න විභාග ඉතාමත් හොඳින් සමත්වෙන්න්නට හැකියාව ලැබේවි. එහෙම නම් අපි සාකච්ඡාව අවසන් කරමු තෙරුවන් සරණයි.